ගරුස්වාමීන් වහන්ස යම් රටක් පාලනය කිරීම එම රටේ පාලකයා සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කුමක්ද ස්වාමීන් වහන්ස ලෝතුරා බුදුරජාණන් වහන්සේ නිරේතුරුවම උන්වහන්සේගේ ධර්මයේ තුලින් අපිට දකින්න පුළුවන් දෙයක් තමයි සම්මා සම්බුද්ධ ශාසනයේ පැවැත්ම ආරක්ෂාව උදෙසා නොවන ශක්තිමත් පාලනයක් ලැබීම බුදුරජාණන් වහන්සේ අනුමත කරනවා. ඒ පාලකයා කවුද කියන කාරණේ අපිට අදාළ නැහැ. නමුත් කවුරුන් හෝ වේවා ශක්තිමත් පාලනයක් ලැබීම සම්මා සම්බුද්ධ ශාසනයේ චිරස්ථිය උදෙසා අවශ්‍යයි කියන කාරණේ බුදුරජාණන් වහන්සේ දකිනවා. මොකද ඒක පැහැදිලි කරන්න පුළුවන් ලස්සන විනය කාරණා දෙකක් අපේ විනය පිටකේ තියෙනවා. එක කාරණයක් තමයි නෝන බිම්බිසාර රජුරුවන්ගේ කාලේ බිම්බිසාර රජුරුවන්ගේ රාජ්‍යයේ කැරල්ලක් ඇති වෙනවා. ඒ හොරු මංකොල්ලකාරයෝ තමයි මේ කැරල්ල ඇති කරගෙන ජනතාව දැඩි විදියට පීඩා කරනවා. බිම්බිසාර රජතුමා මහේමතුමාට අණ කරනවා හමුදාවේ ඉන්න හොඳම දක්ෂම නිලධාරීන් ටික හරින්න කියලා. මේ කැරල්ල මඩ පවත්වන්න. ඉතින් හමුදාවේ ඉන්න දක්ෂම නායකයොත් එක්ක හමුදාවේ යවලා සතිය දෙකක් මාසයක් යනවා යුද්ධ විසඳෙන්නේ නැහැ. පැමිණිලි ගලාගෙන යනවා රජතුමාට අපිට පීඩා වැඩි මේ මංකොල්ලකාරයෝ තව තවත් බලවත් වෙනවා කියලා පැමිණිලි එනකොට බිම්බිසාර රජතුමා මහේමති අණ ගහලා අහනවා ඉන්න දක්ෂම හමුදාව අපි ඇරියා. එයි මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැත්තේ කියලා. ඒ වෙලාවේ මහේමති කියනවා බිම්බිසාර රජතුමාට රජතුමනි අපි දක්ෂම හමුදාව කට්ටිය ඇරියා. නමුත් ඒ ප්‍රාන්තයේ ඉන්න ස්වාමින් වහන්සේලා හමුදාවේ අයට මේ යුද්ධයේ ආදීනවේ කියලා දීලා ඔක්කොම මහාන කරනවා කියනවා. ඒක දැන් ගියේ ඔක්කොම යුද්ධ කරන්න ගියේ මහාන වෙලා. එයි අර ඉන්න ස්වාමින් වහන්සේලා යුද්ධ කරන්න එපා මේක අකුසලයක් මේම කරන්න එපා කියලා බණ කිව්වට පස්සේ අර මහතුරු මහාන වෙලා. දැන් යුද්ධයට අවශ්‍ය හොඳ දක්ෂ සොල්දාදුවෝ කවුරුත් නැහැ. එතකොට මේක එකපාරට බිම්බිසාර රජුන්ට කිව්වේ ගමන් බිම්බිසාර රජුරෝ ඒ මොහොතේම කෙලින්ම බුදුරයන් වහන්සේ ළඟට අයන්නේ වෙන කොහෙටවත් යන්නේ නැහැ. ගිහිල්ලා බුදුරයන් වහන්සේට කියනවා භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ ශ්‍රාවකීන් බලවත් වැරද්දක් කරනවා. මේසා දරුණු ආකාරයට මේ මගේ ප්‍රාන්තේ මිනිස්සු දුක් විඳිද්දී මේ කැරල්ල මැඩපවත්වන්න ගිය හමුදාවේ නායකයෝ අරගෙන පැවිදි කරලා මේක මට විසඳ ගන්න බෑ මේක බලවත් වරද්දක් කියනවා. ඒ වෙලාවේ නෝනා බුදුරයන් වහන්සේ කියන්නේ නෑ නෑ රජතුමනි යුද්ධ කළා වැඩක් නැහැ ගහගෙන වැඩක් නැහැ ඒ අය පැවිදි වෙච්ච එක හොඳයි කියලා කියන්නේ නැහැ. දැන් අපි හිතන්නේ එහෙම කියයි කියලා නේද? නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ එහෙම කියන්නේ නැහැ. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ ගෙන්නලා අහනවා වහාම මේක හොයලා බලන්න ඇත්තක්ද නැත්තක්ද කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා මේක ඇත්තක් කියලා. ඇත්තක් කියන වෙලාවෙ බුදුරජාණන් වහන්සේ විනයක් පනවනවා නෝනා මේ කිසිම රාජ්‍ය හමුදාවකින් නීතියානුකූලව ඉවත් වෙන්නේ නැතුව කිසිම කෙනෙක්ව පැවිදි කරන්න උපසම්පදා කිරීම සහනා. අපි පැවිදි වෙන වෙලාවේ අපෙන් ප්‍රශ්නයක් අහනවා ඔබ රාජ්‍ය බටේද්ද කියලා. රාජ්‍ය බටේ කිව්වොත් අපිව පැවිදි කරන්න බෑ. පැවිදි කළොත් අපේ නායක ස්වාමීන් වහන්සේට ඒක ඇවටා. අපි උපසම්පදා වෙන වෙලාවේ සීමා මාලකේදී අහනවා ඔබ රාජ්‍ය බටේද්ද කියලා. රාජ්‍ය බටේක් නම් තාම නීතියානුකූලව අපි අස් වෙලා නැත්නම් අපිට පැවිදි වෙන්න බෑ. ඒක බුදුරජාණන් වහන්සේ පනවපු නීතියක් නෝනා. ඒකෝට මේ කාරණේ තුලින් අපිට දකින්න පුළුවන් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ශාස්ත්‍රයක තියෙනා වූ ශක්තිමත් භාවය සාසනයේ පැවැත්ම උදෙසා අවශ්‍යයි කියන කාරණාව විනය කාරණයේ තුල තියෙනවා. ඒ වගේම තවත් විනය කාරණාවක් තියෙනවා නෝනා. බුදුරජාණන් වහන්සේ කියනවා බුදුරජාණන් වහන්සේ පනවපු ප්‍රාතිමෝක්ෂයට උපසම්පදා භික්ෂුන් වහන්සේලා යටත් වෙන්න ඕනේ. ඒ වගේම රජවරු පනවන නීතියටත් භික්ෂුන් වහන්සේලා යටත් වෙන්න ඕනේ කියලා. ඒකත් බුදුරජාණන් වහන්සේ පනවපු නීතියක්. දැන් නිකන් හරි මේ රටේ ඉන්න රජුරෝ නායකයා කවුරු හරි වේවා හෙට දවසේ ඇඳිනි නීතිය දානවා උදේ 6 ඉඳන් හවස 6 වෙනකම් පාරට බහින්න. එතකොට මට පින්ඩපාත යන්න ඕනේ කියලා නෝනා ඒ ඇඳිනි නීතිය කඩාගෙන මට යන්න. එහෙම ගියොත් මාව ඇවතකට අහු වෙනවා. මොකද රජවරු පැනෙවුවා වූ නීතියක් මම කඩනවා. ඒකට ඔය වෙනි කාරණාවන් තුලින් නෝනා බුදුරජාණන් වහන්සේගේ දැක්මක් තිබ්බා මේ සම්මා සම්බුද්ධ ශාසනයේ පැවැත්ම චිරස්ථිය උදෙසා ප්‍රශ්න අවුල් වලින් තොර සමාජයක් තියෙන්න ඕනේ කාරණේ. තේරුණාද?